මෙවතාවේ IPL තරගාවලියට වෙනදාටත් වඩා ප්‍රේක්ෂක උනන්දුවක් ලෝකේ පුරා තියෙනවා කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ඒකට ලොකු හේතුවක් වුණේ ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් නැතුව කාලයක් හිටපු නිසා තමන් ආදරය කරන ක්‍රීඩකයන්ගේ තරඟ රටාව බලන්න ගොඩක් ක්‍රිකට් ලෝලීන් කැමැත්තෙන් බලාගෙන හිටපු එක. මේ විදිහට බලාගෙන හිටපු තරගාවලියේ පළවෙනි තරගයේ මුම්බයි කණ්ඩායමත් චෙන්නයි කණ්ඩායමත් අතර තිබුණේ. ඒ තරගය දැන් IPL අතීතයට අයිති තරගයක්. මේ තරගයට ඉන්දියා හිටපු නායක ධෝනියාව වෙනස් විදිහකට. ධෝනිගේ පහුගිය කාලේ තිබුණු පරණත පෙනුම වෙනුවට නැවත තරුණ පෙනුමක් අරගෙන කලින් අපි දැකපු කොණ්ඩේ රැවුල තනින් තන සුදුණු ධෝනි නෙවෙයි මේ පාරේ හිටියේ තරුණ කෙනෙක්. මේ විදිහට ධෝනි පෙනුමෙන් වෙනස් වුණාට ධෝනිගේ වැඩ නම් තාමත් වෙනස් වෙලා නැහැ කියලා IPL පළවෙනි තරගයේම ධෝනි පෙන්නවා. තරගයේ මුම්බයි ප්‍රතිකරුවන් පන්දුවට පහර දෙද්දී පන්දු යවන්නන් මාරු කිරීම වගේ පන්දු රකින්නන් රැඳවීමත් හරි අපූර්වට එක එක ක්‍රීඩකයා අධ්‍යයනය කරලා කරන විදියක් තමයි මේ පරිණත නායකයාගෙන් අපි දැක්කේ. තරගයේ මුම්බයි කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව හඹා යද්දී කඩලු දෙකක් දැවි ගියාට පස්සේ පිටියට එකතු වුණු රයිදු ඩුප්ලෙසී යුගලේ ලබා දුන් හොඳ පදනමෙන් හොඳ වැඩක් ගන්නත් ධෝනිගේ නායකත්වය ගොඩක් උදව් වුණා. ජයග්‍රහණයට ලකුණු 11කට ආසන්න වේගයකින් ලකුණු ලබා ගත යුතු තියෙද්දී රවින්ද්‍ර ජඩේජා වගේම චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් පළවෙනි තරගයට සෙල්ලම් කළ සම් කරන් එවුපික ගැන ඒ අවස්ථාවේ විචාරකයෝ පුදුම වුණත් අවසානයේ ධෝනිගේ තීරණය හරි ගියා. ඒ වෙලාවේ මට හිතුණා මම යන්නේ නැතුව අපිට හිටපු තරුණ දක්ෂය දෙන්නෙක් උණු ජඩේජා ඊට පස්සේ කරන්වත් යවන්න. එයාලට එයාලා කැමති විදිහට පහර දෙන්න අවසර දීලා යව්වේ. මම දැනන් හිටියා එකපාරක් දෙකක් ඔවුන්ගෙන් එලියට වැදුනොත් අපි තරගේ ජය ගන්නවා කියලා. අනිත් එක මුම්බයි කණ්ඩායමට දඟපන්දු යවන්නන්ගේ පන්දු ආර ඉතුරු වෙලා තිබුණා. දකුණ තොමත් ප්‍රතිකරුවෝ එහෙම වෙලාවකින් එක හොඳයි. ඒ දේවල් නිසා තමයි ගොඩක්ම මම ඒ වෙලාවේ මම එනකම් බලා ඉද්දි මම වෙන අය වන්න තීරණය කළේ. ධෝනි කියන්නේ ඩුබායි තනතිලිවල කලින් මොනතරම් පුහුණුවීම් කරලා ගියත් එදා දවසේ තනතිල්ල හැසිරෙන විදිහ පිටියට ගිහින් හඳුනා නොගත්තොත් ලේසි වෙන්නේ නැහැ කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.